ඉන්දිය කර්මාන්ත සමූහය සහ ලෝක ආර්ථික සමුළුව ස්විස්තර්ලන්තයේදී සංවිධානය කළ වටමේස සාකච්ඡාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. මෙරට පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවයේ යථා තත්ත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයක් තුළ ජය ගැනීමට හැකි වූ බවයි. ශ්‍රී ලංකාව සිය වෙළඳ ගිවිසුම් ක්‍රියාකාරීව පුළුල් කරමින් සිටින බවත්, ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමග විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුණු අතර පෙබරවාරි මාසයේදී තායිලන්තය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම වෙනුවෙන් ඉන්දියාව, චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙරට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ආරාධනා කර සිටියා. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ මූල්‍ය සේවා සහ බලශක්ති වැනි ප්‍රධාන අංශවල ආයෝජන අවස්ථා පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. වෙරළසන්නේ පවතින සුළං බලශක්තිය මෙන්ම සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කරමින් තිරසාර බලශක්ති විසඳුම් සඳහා ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. තාක්ෂණික සහයෝගීතාවයේ මෙන්ම වෙළඳ ගනුදෙනු සඳහා ඉන්දිය රුපියල භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා අධ්‍යාපනික හා සංස්කෘතික සහයෝගීතාවයේ වර්ධනය කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරයේ සහ සමාජීය වශයෙන්ද දෙරට අතර සම්බන්ධතාවයේ වැඩි දියුණු කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව පෙන්වා දුන්නා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.